සියලු දෙනාටම අදත් මේ උතුම් වූ දුරුතුපුන් පොහෝ දිනේදී උතුම් වූ නිවන් මඟ වෙනුවෙන් දහම්මැස විවර කර ගැනීමට සියලු කාරණා හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් උත්තරීතර වූ ධම්මගයා පරිශ්‍රයක් තුල මේ මොහොතේ සූදානම් වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම අනුශාසනාවක් සපමිනි ඔබ වෙනුවෙන් විවරණය කරන්නයි. ඒ උතුම් වූ සිරි සදහම් විවරණය අනුශාසනාව අදත් ඔබගේ සංසාරික නිවීමක් වෙනුවෙන් උතුම් වූ සත්‍ය අවබෝධය වෙනුවෙන් හේතු වාසනා වේවායි ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරනවා. 2022 වර්ෂයේ ආරම්භ වූ ප්‍රථම පුන් පොහෝ දිනය දුරුතු පුන් පොහෝ දිනය තුලදී මේ ශාන්ත වූ ධම්මගයා පරිශ්‍රයක් තුල සූදානම් වෙමින් පවතින්නේ ඒ උත්තරීතර වූ මහා දේශනාව ඔබ වෙනුවෙන් අනුශාසනා කරන්නයි. එසේනම් අදත් අප සත්‍ය සොයන ඔබ වෙනුවෙන්ම මෙසේ ඒ උත්තරීතර වූ අනුශාසනාව ආරම්භ කරනවා. අද ධම්මගයාව සිරිසදහම් විවරණේ මාතෘකාව බුදු අසිරිය පිළිබඳවයි. ඔබ මේ වචනේ අසා ඇති. ඒ වගේම විවිධ වූ අර්ථත් මෙයට සැපෙීමට ඔබ දන්නවා වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් අපාද ධම්මගයාව වශයෙන් වෙනද වගේම ඔබගේ දහම් ඇස විවෘත කිරීමේ පරම ඒකායන චේතනාවෙන් යුක්තව වචනේ පරිසමාප්තාර්ථයෙන්ම විවරණය කරනවා කුමක්ද මේ බුදු අසිරිය කියලා කියන්නේ. එසේ නැත්නම් බුද්ධාශ්චර්ය. මේ ලෝකයේ තුල ඇති මේ සංසාරය තුල ඇති දැකීම් අතර දැකිය හැකි මහා අසිරිමත්ම මහා අග්‍රම මහා උත්තරීතරම දැකීම දර්ශනය වශයෙන් ධම්මගයාව අප මෙසේ ඔබට අනුශාසනා කරනවා. ඒ දැකීම තමයි පරම අසහාය පරම උත්තරීතර අද්විතීය දර්ශනය තමයි. යමෙක් දකින යමෙක් දර්ශනය කරගන්න හෝ ඔබ දකින ඔබ විසින් දර්ශනය කරගන්න බුදු අසිරිය එහෙම නැත්නම් බුද්ධාශ්චර්ය. එය ලේසියෙන් කෙනෙකුට දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අතීත සංසාරේ පුරාවට ඔබ ඒ මහා අසිරිමත් බුදු අසිරිය දර්ශනය කරගත්තා නම් එය දැක ඒ තුල නිවි ගියා නම් අද ඔබ මෙතන සත්වේක් වශයෙන් භවයක් තුල සැරිසැරීම නොවනු ඇති. නමුත් ඔබට බුදුවරු අනන්ත අප්‍රමාණ හමු වෙන්නේ නැති. අද නොව పూర్ව සංසාර ගමනක් තුල ඒ බුදුවරු දර්ශනය වුණත් ඔබ මේ අවස්ථාවේ මෙසේ ශ්‍රවණය කරන මේ උතුම් වූ අනුශාසනාව ශ්‍රවණය කරන ඔබ සියල්ලෝම ඒ දුටු බුදු අසිරිය අවබෝධ කර ගැනීමට අපොහොසත් වෙන්නේ නැති. එසේම අදත් අප ඔබගෙන් අහනවා බුදු අසිරිය කියන්නේ කුමක්ද කියලා. 100%ටම නිර්වල් උත්තරයක් ලබා දීමට ඔබ අපොහොසත්.
එසේනම් ඔබ අදත් ඒ උත්තම වූ බුද්ධ ආශ්චර්ය දර්ශනය කරගත්තා නම් එයත් ඔබට මෙය බුදු අසිරියමැයි අවබෝධ කර ගැනීමට තරම් ප්‍රඥාවක් අහිමිවනු ඇත. ඒ ප්‍රඥාව මදවනු ඇත. එසේනම් අදාප මේ උතුම් වූ ධම්මගයා පරිශ්‍රයක් තුළ වැඩවාසය කරගනිමින් සිරිසදහම් දේශනාවක් ලෙස බුද්ධාශ්චර්ය පිළිබඳව බුදු අසිරිය පිළිබඳව මේ මහා විශ්වයටම විවරණය කරනවා. කුමක්ද මේ බුදු අසිරිය? එසේ නැත්නම් බුද්ධාශ්චර්ය. අප බුදු අසිරිය පිළිබඳව බුද්ධාශ්චර්ය පිළිබඳව වචනේ පරිසමාප්තර්ථයෙන්ම දැක පිරිසිඳ අවබෝධ කරගනිමු. එසේ ඔබ අවබෝධ කරගත්තෝතින් එය ධාරණය කරගත්තෝතින් එය තම ස්වීය සිහිය තුළ පිහිටුවා ගත්තොතින් එය තම ස්වයං සමාධිය තුළ විඥානගත කරගත්තෝතින් අනාගතේ මතු ආත්ම භාවයක් තුළ තවත් ලෞතුරා සම්මා සම්බුදු කෙනෙක් ඔබට සම්මුඛ වීමේදී මේ පවතින්නේ බුදු අසිරිය යැයි ඔබට ඔබ විසින්ම අවබෝධ කර දේවි. ඒ ඔබට නිරවුල්ව දැනී යාවි. කවුරුවත් කියන්නවත් පෙන්වා දෙන්නවත් අවශ්‍ය තරම් නොවනු ඇති. ඔබට දැනේවි මේ සත්‍ය වශයෙන්ම බුදු අසිරිය මැයි කියලා. එසේනම් අපි බලමු, විස්තර කරගනිමු, නිරවුල්ව අවබෝධ කරගනිමු. අවබෝධ කරගනිමින් ඒ උතුම් වූ මහා බුද්ධ ආශ්චර්ය, ඒ උත්තරීතර වූ මහා බුදු අසිරිය වන්දනා කරමු. එසේනම් මේ බුද්ධ ආශ්චර්ය මේ මහා විශ්වයේ පවතිනා වූ අසිරිමත්ම සහ අග්‍රම සහ උත්තරීතරම පරම උත්තරීතරම අසිරීන් අතර අග්‍රම වූ අසිරිය බුද්ධ ආශ්චර්ය. බුද්ධ ආශ්චර්ය වශයෙන් කුමක්ද විවරණය කළා තියෙන්නේ? කුමක්දෙහි අන්තර්ගතය? කුමක්ද මේ බුද්ධාශ්චර්ය පිළිබඳව සොයා බැලීමේදී ස්වයං අවබෝධයෙන් යුක්තව ඒ උත්තරීතර වූ ගෞතම බුද්ධ ධම්මකාය සමග මේ මහා විශ්වයේ වැඩවාසය කරන්නා වූ සහ සම්බන්ධ වීමත් සමගම ලබා ගන්නා වූ අති උතුම් සිරිසදහම් විවරණාත්මක සංඥා තුලින් අප විවරණය කරගන්නවා, අප ස්වයංව ප්‍රත්‍යක්ෂ කරගන්නවා, අප ස්වයංව අවබෝධ කරගන්නවා. ඒ උත්තරීතර වූ බුද්ධ ආශ්චර්ය පිළිබඳව නිර්වල වූ පවිත්‍ර වූ විස්තරය සහ විවරණය. එසේනම් බුදු වසිරියට පත්වෙන්නේ සත්‍ය වශයෙන්ම බෝසත්වරයෙක් පමණයි. බෝසතාණන් වහන්සේ නමක්, මහා බෝසතාණන් වහන්සේ නමක් බවට පත් වෙලා ඉන් අනතුරුව ලෝතුරා බුද්ධත්වයට පත් වෙනවා. සාරා සංකේය, අටා සංකේය, සොළසා අසංකේය වශයෙන් මේ මහා සංසාරේ අනන්ත අප්‍රමාණෝ කල්ප ගානක් සාංසාරික පෙරුම්දම් පුරනවා. එසේ පෙරුම්දම් පුරමින් වීරයාදික, ශ්‍රද්ධාදික සහ ප්‍රඥාදික බෝසත්වරු වශයෙන් පාරමී පූර්ණත්වයට පත් කළා එකම එක අසම සම අසහාය අද්විතීය ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙනවා. එසේ බුද්ධ රාජ්‍යයට පත්වන්නා වූ බුදුවරුන්ට පමණමයි මේ මහා ආශ්චර්ය හිමිවන්නේ, මේ මහා අසිරිය දායාද වන්නේ. වෙන මේ මහා විශ්වයේ මේ මහා සංසාරයේ ජීවත්වන දෙවියෙකුට, මිනිසෙකුට, බ්‍රහ්මයෙකුට ආදී කොට ඇති කිසිම සත්වයෙකුට, කිසිම කෙනෙකුට හිමි නොවන මේ මහා බුදු අසිරිය බුද්ධාශ්චර්ය හිමි වන්නෙම ලෝතුරා සම්මා සම්බුදු කෙනෙකුට පමණක්මයි. එසේනම් ලෝතුරා සම්මා සම්බුදු කෙනෙකුට පමණක්ම උරුම වන, දායාද වෙන මේ මහා බුද්ධාශ්චර්ය මේ මහා බුද්ධ අසිරිය ඔබ දැන ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. බුදුන් වහන්සේට වන්දනා කරනවා වගේම, බුදුන් වහන්සේට මල් පහන් පූජ කරනවා වගේම, බුද්ධ තේවාව කරනවා වගේම, මහා අභිමානවත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා
ප්‍රතිෂ්ඨාපනය කරනවා වගේම පූජ කරනවා වගේම සම්බුදු සසුනට දායකත්වය ලබා දෙනවා වගේම නිවන් මඟ ඔබ ගමන් කරනවා මෙන්ම මේ බුද්ධ ආශ්‍රය බුදු අශ්‍රියේ ගැන මනා නිරවුල් අවබෝධයක් ලබා සිටීම යමෙක් නිවීමට පෙර අත්‍යවශ්‍ය කාරණාවක්. එසේනම් දැන් ඔබ නිරවුල්ව අවබෝධ කරගත්තා බුදු අශ්‍රියට පත් වෙන්නේ ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙන්නෙම සම්බුද්ධත්වයට පත් වීමෙන් ලබන මේ බුද්ධාශ්‍රය හිමි වෙන්නෙම පෙරුම්දම් පිරු බොස්තානන් වහන්සේ නමක් බුද්ධත්වයට පත් වීමෙන් පසුව පමණක් බව. එසේනම් මේ උතුම් වූ මහා අසිරිමත් බුදු අශ්‍රිය නිර්මාණය වෙන්නේ අන්තර්ගත වෙන්නේ කොටස් දෙකක් සමන්විත වීමත් සමගමයි. මහා උතුම් කොටස් දෙකක් පරප්‍රාප්ත වීමෙන් සම්පූර්ණ වීමෙන් මේ උත්තරීතර වූ බුද්ධ ආශ්‍රය බුදු අසිරිය නිර්මාණයකටපත් වෙනවා. දුරුතු පුන් පොහෝ දිනේදී එදා අතීතේ මේ හෙළ දීපයට මහියංගණයට බුදුන් වහන්සේ වැඩම කරන විට යක්ෂ ගෝත්‍රික මිනිස්සු විසින් බුදුන් වහන්සේට බුදුන් වහන්සේව පිළිගැනීම පිළිබඳ යම් මහා ප්‍රශ්නයක් ඇති වුණා. මෙන්න මේ අවස්ථාව තුලත් ගෞතම බුදුන් වහන්සේ බුදු අසිරිය ඒ ප්‍රදේශයේ ජීවත් වුණා වූ දැඩි ඒ වගේම රළු මිනිස්සු වෙනුවෙන් පෙළහරක්සේ පෑවා. දැන් ඔබට දැනෙන්න ඕන අප මේ දේශනා කරන බුදු අසිරිය යනු කුමක් දැයි යන්න පිළිබඳව සියුම් සංඥාවක්. එසේනම් අප කලින් අනුශාසනා කළා බුදු අසිරිය ලැබෙන්නේ ලෞතුරා බුදු කෙනෙකුට ලෞතුරා සම්බුද්ධත්වයට පත්වෙන්නේ බෝසතාණන් වහන්සේ නමක් මහබෝසත් ස්වභාවයට පත්වීමෙන් පාරමී ධර්මයන් පූර්ණත්වයට පත්කිරීමෙන් අනතුරුවමයි. එසේනම් මේ බුදු අසිරිය නිර්මාණය වෙන්නේ කොටස් දෙකක් එකට එකතු වීමෙන්. කුමක්ද ඒ කොටස් දෙක? ඒ කොටස් දෙක පූර්ණත්වයට පත්වීමත් සමගම මේ මහා විශ්වය තුළින් ත්‍යාග කරන මේ මහා විශ්වය තුළින් ප්‍රදානය කරන ඒ උතුම් වූ මහා බුද්ධාශ්චර්ය ඒ ලෝතුරා සම්මා සම්බුදු කෙනෙකුට මුණ ගැසෙනවා ලැබෙනවා. ඒක පසේ බුදුවරයෙකුටවත් මහරහතන් වහන්සේ නමකටවත් රහතන් වහන්සේ නමකටවත් නොලැබෙන මහා උත්තරීතර වූ මහා විශ්වීය භාග්‍යයක් විශ්වීය දායාදයක්. එසේනම් මේ බුදු අසිරිය නිර්මාණය වන පළවෙනි කොටස තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකృత ඌද සහ ආවර්තනීය මායාව නොව. දැන් බොහෝ දෙනෙක් බුදුන් වහන්සේ නමකට බුදුවරයෙකුට බුදුජානන් වහන්සේටත් යම් මායාවක් තියෙනවා. ඒ මායාව ඔබ මේ දකින මායාව කියන සංකල්පය තුළ ලඝු කරන්න යන්න එපා. සෑම බුදුවරයෙක් සන්තකේම මායාවක් පවතිනවා. එය ලිඛිතයේ සඳහන් වන්නේ පොත්පත්වල සඳහන් වන්නේ ආවර්තනීය මායාව කියලා. නමුත් අප ධම්මගයා වශයෙන් මේ මායාව කියන වචනය නොගැලපෙන බව මේ අවස්ථාවේදී ඔබට අනුශාසනා කරනව අවබෝධයෙන් යුක්තව. එසේනම් බුදුවරු කවදාක්වත් මායාවක් කියන දෙයක් දර්ශනය කරවන්නේ නැහැ. නමුත් මායාවක් නොව ආවර්තනීය මායාව නොව ආවර්තනීය ආකර්ෂණය. අද ඉඳන් ඔබ ආවර්තනීය මායාව වශයෙන් පාවිච්චි කරන්න එපා. ආවර්තනීය ආකර්ෂණයක්. ඒ ආකර්ෂණය තුළ යම් කිසි කෙනෙක් ආකර්ෂණයට පත් කර දිසාගත කරවන්නේම සත්‍ය අවබෝධයේ පිණිසට. එහෙම නැත්නම් මායාවක් ඔබව රැගෙන යන්නේ අසත්‍යයට, අවිද්‍යාවට, මෝහයට. නමුත් බුදුවරු සන්තක සෑම බුදු රජාණන් වහන්සේ නමක් සන්තකම ඇති ආවර්තනීය මායාව නොව ආවර්තනීය ආකර්ෂණය තුළින් ඔබව ආකර්ෂණය කරවලා උතුම් වූ සත්‍ය මත පිහිටුවන්න උන්වහන්සේලා කටයුතු කරනවා. අවිද්‍යාවෙන් ගලවලා ඒ උතුම් වූ සත්‍ය මත දිසාගත කරවන්න උන්වහන්සේලා මේ ආවර්තනීය ආකර්ෂණය යොදා ගන්නවා. අන්ධකාරයෙන් මුදවලා ආලෝකේ පිහිටුවන්න උන්වහන්සේලා මේ ආවර්තනීය මායාව නොව ආවර්තනීය ආකර්ෂණය උන්වහන්සේලා සජීවීව වැඩවාසය කළ යුගවලදී
යම් යම් අවස්ථාවල් වල උපයෝගී කරගත්තා. එසේනම් බුදු වසිරිය නිර්මාණය වීමට නම් කාරණා දෙකක් අවශ්‍ය බව අප මිට සුළු මොහොතකට පෙර ඔබට අනුශාසනා කළා. ඒ කාරණා දෙක එකතු වීමත් සමගමයි බුදු වසිරියෙහිවත් බුද්ධ ආශ්චර්ය කියන ස්වභාවය නිර්මාණය වන්නේ. එසේනම් මෙහි පළවෙනි කාරණාව තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකෘත වීම සහ ආවර්තනීය මායාව නොව ආවර්තනීය ආකර්ෂණයෙන් යුක්තව යම් උතුමන් වහන්සේ නමක් මේ මහා විශ්වයේ වැඩවාසය කරයිද, අන්න ඒ උතුමන් වහන්සේ බුද්ධ ස්වභාවයෙන් යුක්තව අර්ථකථනය කරනවා. ඒ අර්ථකථනය කිරීමත් සමග මේ බුදුන් වහන්සේට බුද්ධ ආශ්චර්යයක් බුදු වසිරියක් ත්‍යාග වෙනවා, දායාද වෙනවා. ඒ දායාද වුණා වූ බුදු වසිරියේ නිර්මාණය වීමට අවශ්‍ය පළවෙනි කොටස තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකృత වූ සහ ආවර්තනීය ආකර්ෂණයකින් යුක්ත වීම කියන කාරණාව. දැන් බුදු වසිරිය නිර්මාණය වීමට බලපාන කාරණා දෙකයි. එහි පළවෙනි කාරණාව තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකృత වීම සහ ආවර්තනීය ආකර්ෂණයෙන් යුක්ත වීම. ඒක තමයි බුදු වසිරිය නිර්මාණය වීමට අවශ්‍ය කාරණා දිත්වය තුළ ඇති පළවෙනි කොටස. එය අග්‍රප්‍රාප්ත කළ යුතුයි, එය පූර්ණත්වයට පත් කළ යුතුමයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් උරුම වන්නේම ලෝතුරා බුදු කෙනෙකුට පමණක්මයි. සක්විති රජ කෙනෙකුටවත් එහෙම දෙයක් මුණ ගැහෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ මහා අති උත්තරීතර වූ පුරුෂ ලක්ෂණනෝ මහා පුරුෂ ලක්ෂණ. පුරුෂයෙක් සහ මහා පුරුෂයෙක් අතර මහා වෙනසක් තියෙනවා. අපි යම් මතු යම් දිනකදී ධම්මගයා පරිශ්‍රයක් තුළ ඔබට අනුශාසනා කරන්නම්, විවරණය කරන්නම් කුමක්ද මේ පුරුෂ ලක්ෂණ සහ මහා පුරුෂ ලක්ෂණ කියලා කියන්නේ. එසේනම් මහා බෝසතාණන් වහන්සේ නමක් ලෝතුරා බුද්ධත්වයට පත්වීමත් සමගම උන්වහන්සේ බුදු පදවියට පත්වෙනවා. ඒ උතුම් වූ බුද්ධත්වයට ලැබෙනවා මහා විශ්ව ආශිර්වාදයක්, මහා විශ්ව ත්‍යාගයක්, මහා විශ්ව ස්වර්ණමය භාග්‍යවන්ත අවස්ථාවක්. එය බුදු කෙනෙකුටම පමණක් ලැබෙන මහා පුණ්‍යවන්ත අසිරිමත් අවස්ථාවක්. එය මේ තුන් ලෝකයේ කිසි දෙවියෙකුට ආදී කොට ඇති කිසිම සත්වයකට නොලැබෙන මහා අසිරිමත් අවස්ථාවක්. එය තමයි බුද්ධ ආශ්චර්යෙහිවත් බුදු වසිරිය. ඒ බුදු වසිරිය නිර්මාණය වීමට කාරණා දෙකක් පරප්‍රාප්ත කළ යුතුයි, සම්පූර්ණ කළ යුතුයි. ඒ කාරණා දිත්වය තුළ ඇති පළවෙනි කාරණාව තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකృత වීම සහ ආවර්තනීය ආකර්ෂණයෙන් යුක්ත වීම. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්වීම සහ සමන්විත වීම සහ ආවර්තනීය ආකර්ෂණයෙන් යුක්ත වීම. ආවර්තනීය ආකර්ෂණය ගලාගෙන යන්නේ බුදුන් වහන්සේගේ බුද්ධ නේත්‍රය තුළින්. බුදුන් වහන්සේගේ බුද්ධ නේත්‍රය තුළින් තමයි මේ ආවර්තනීය ආකර්ෂණය ගලාගෙන යන්නේ. ඒ ආවර්තනීය ආකර්ෂණයට සම්මුඛ වෙච්ච සෑම කෙනෙක්ම උන්වහන්සේ සමග එකතු වෙලා සත්‍ය අවබෝධ කළා. ඒ ආකර්ෂණයෙන් ගැලවෙන්න වෙන කිසිම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ තරමට ඒ ආවර්තනීය මායාවනෝ ආවර්තනීය ආකර්ෂණ ඉතාමත් ප්‍රබලයි. ඒ ප්‍රබලත්වයට එකතු වීමත් සමගම ඒකතුණු කෙනා සියල්ල අතහැරලා සත්‍ය අවබෝධ කරනවා. උදාහරණය නන්ද කුමාරයා ඒ ආවර්තනීය ආකර්ෂණයට අසු වුණා. ඒ වගේම රහල් කුමාරයා, පුංචි රහල් කුමාරයා ආවර්තනීය ආකර්ෂණයට අසු වුණා. ඒ වගේම නොයෙකුත් ඇත්තන් ඒ ආවර්තනීය ආකර්ෂණයට මුසු වෙලා සත්‍ය අවබෝධ කළා. එසේනම් ඒ ආවර්තනීය ආකර්ෂණය බුදුවරයෙක්ගේ ශරීරයෙන් ගලාගෙන යන්නේ බුද්ධ නේත්‍රයත් සමගමයි. ඔබ කිසිම බුද්ධ රූපයක දැක නැතුව ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තුලින් දර්ශනය නොකරගෙන ඇති බුදුන් වහන්සේගේ නේත්‍රය සම්පූර්ණයෙන් විවෘත වෙලා තිබෙන ස්වභාවයක්. එය කවදාක්වත් සිදු නොවන කාරණාවක්. නමුත් ඔය මහායාන ප්‍රතිමාවල නම් අර යක්ෂයෝන්ගේ වගේ නේත්‍රය විවෘත කරලා තියෙනවා. ඒක හරි අප්‍රසන්න විදියට නිර්මාණය කරලා තියෙනවා. ඒක මහායාන සම්ප්‍රදාය. නමුත් අප තේරවාදී සම්ප්‍රදායත් සමගම සහ සැබෑම ජීවමාන බුදුන් වහන්සේගේ ස්වභාවයත් එක්කම අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් කරුණා මුදිතා ධාරා වශයෙන් ගීතයකුත් තියෙනවා.
අඩවන්නු නේත්‍රයක් තමයි බුද්ධ නේත්‍රයක් තමයි ලෝතුරා බුදු කෙනෙකුට ජීවමාන වන්නේ බුදු කෙනෙකුට උරුම වන්නේ. ඒ අඩවන්නු නේත්‍රය කවදාක්වත් සම්පූර්ණයෙන් විවෘත වෙන්නෙත් නැහැ අඩවන් භාවයෙන් මිදෙන්නෙත් නැහැ. අඩවන් භාවයෙන් මිදුනොතින් නිදිබර ගතියක් දැනෙන නේත්‍රයක් එහෙම වෙන්නෙත් නැහැ. එය 100%ක් විවෘත නොවතින් එය හරි රළු රෞද්‍ර ස්වභාවයකට පත්වෙනවා. එසේ වෙන්නෙත් නැහැ ලෝතුරා බුදු කෙනෙක්ගේ නේත්‍රය අඩවන් වූ බුද්ධ නේත්‍රයක්මයි පවතින්නේ. අන්නේ අඩවන් වූ බුද්ධ නේත්‍රය තුළින් තමයි ගලාගෙන යන්නේ අප මේ අනුශාසනා කරන්නා වූ ආවර්තනීය මායාව නොව ආවර්තනීය ආකර්ෂණය. ඒ ආකර්ෂණයට මුසු වෙච්ච සියල්ලෝම සත්‍ය අවබෝධ කළා. උන්වහන්සේ ඒ ආකර්ෂණයට යොමු කරගන්නේ කුසලයේ තිය නැත්තන් පමණයි. තමන්ගේ බුද්ධ නේත්‍රය හරහා ඒ උතුම් වූ ආවර්තනීය ආකර්ෂණය මුදා හරින්නේ කුසලයේ ඇත්තන් දෙස බලා පමණක්මයි. අකුසලයේ වැඩි සත්‍ය අවබෝධ කිරීමට හැකියාවක් නැති කිසිම කෙනෙක් දෙස ආවර්තනීය ආකර්ෂණයකින් යුක්තව බුද්ධ නේත්‍රයක් දිශාගත කරන්නේ නැහැ. ඒ පලක් ඇති පලක් නොවන නිසා උන්වහන්සේලා අවබෝධ කර සිටින නිසා. සෑම බුදු කෙනෙක් වගේම ගෞතම බුදුන් වහන්සේත් සෑම හිමිදිරි උදෑසනකම මහා කරුණාවෙන් යුක්තව ඒ සමාපත්තියට සමවැදී ලෝකයේ දිහා බලනවා. අදමා කාටද සත්‍ය අවබෝධයේ පිණිස උපකාර කරන්නේ, කාටද මේ අත්ත කුසලයේ තිබෙන්නේ, මේ ජාතිය මේ මොහොත තුළ අද දවස තුළ සත්‍ය අවබෝධ කළ සංසාරයෙන් එතර වෙන්න කියලා. එසේනම් එසේ ඒ බැලීමත් සමගම මේ දර්ශනය කර ගැනීමත් සමගම යම් යම් තැන්වල උන්වහන්සේ ඒ සත්‍ය අවබෝධ කිරීමේ මාර්ගයට ප්‍රවිෂ්ඨ කරවන්න මේ ආවර්තනීය මායාව නො ආවර්තනීය ආකර්ෂණය උපයෝගී කරගත්තා. ඒ උපයෝගී කර ගැනීමත් සමගම ඒ ආවර්තනීය ආකර්ෂණයටත් යම් කෙනෙක් නැමෙන්නේ නැත්නම්, යම් කෙනෙක් සත්‍යයට එකතු වෙන්නේ නැත්නම්, යමෙක් නිවන් මගට ගේන අපොහොසත් නම්, නමුත් ඒ පුද්ගලයාට සත්‍ය අවබෝධ කිරීමේ කුසලය පවතිනවා නම්, නිවන් අවබෝධ කර ගැනීමේ කුසලය පවතිනවා නම්, ලෞතුරා බුදුවරු එතනින් අතහරින්නෙත් නැහැ. ආවර්තනීය ආකර්ෂණයට අසු නොවුනා කියලා මන්දෝත්සාහ වෙන්නෙත් නැහැ. ඉන් අනතුරුව තවත් ක්‍රමවේදයක් උන්වහන්සේලා යොදා ගන්නවා. බුදුවරු ඒ පිරිස හෝ ඒ පුද්ගලයා සත්‍ය අවබෝධයට නිවනට ලං කිරීමේ බලාපොරොත්තුවෙන් යුක්තව ආවර්තනීය ආකර්ෂණයට එකතු වෙන්නේ නැති කෙනෙක් හෝ පිරිසක් දෙවෙනි ක්‍රමවේදයක් උන්වහන්සේලා යොදවලා ඒ ක්‍රමවේදය හරහාද මේ නිවන් මගට යොමු කරන්න උන්වහන්සේලා කටයුතු කරනවා. කුමක්ද ඒ දෙවෙනි ක්‍රමවේදය? ඒ තමයි ආවර්තනීය ආකර්ෂණයෙන් නිවන් මගට යොමු වෙන්නේ නැති ඇත්තන් වෙනුවෙන් හෝ පිරිසක් වෙනුවෙන් යමා මහ පෙළහර පානවා. යමා මහ පෙළහර පෑමත් සමගම ඉන් තුෂ්ණිම්භූත වන්නා වූ පුද්ගලයෙක් හෝ මහා පිරිසක් දොහොත් මුදුනේ තබලා ඒ තුෂ්ණිම්භූත වීමත් සමගම සත්‍ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා. උන්වහන්සේගේ නිවන් මගට ප්‍රවිෂ්ඨ කරගන්න එය උපකාරයක් හේතුවක් බවට පත් කරගන්නවා. දැන් මහියංගණයටත් වැඩලා උන්වහන්සේ ආකාරයෙන් සංසිද්ධියක් පවත්වනවා. ඒ වගේම තමන්ගේ ඥාතීන්ගේ මානය බිඳින්න ආවර්තනීය ආකර්ෂණයට නොහැකි වන විට උන්වහන්සේලා යමා මහ පෙළහර පානවා. ඒ වගේ විවිධ ස්ථානයන්දී උන්වහන්සේලා ආවර්තනීය මායාවට එකතු නොනැත්තන් වෙනුවෙන් යමා මහ පෙළහර පාලා ඒ ඇත්තන්ගේ මෝහය මාන්නය අවිද්‍යාව බිඳලා දහම් ඇස විවෘත කරවලා සත්‍ය අවබෝධයේ පිණිස කටයුතු කරා ඒ මාවතට ඇරළුවා. එසේනම් අපාද අනුශාසනා කරන ධම්මගයාව ඒ උත්තරීතර වූ අනුශාසනාව වන බුදු අසිරිය පරප්‍රාප්ත වීමට නම් බුදු අසිරිය තුළ අන්තර්ගතය තුළ කොටස් දෙකක් පවතිනවා. බුද්ධාශ්චර්ය නිර්මාණය වන්නේ කොටස් දෙකත් එක්කමයි, ඒ දිත්වයත් එක්කමයින් පළවෙනි කොටස තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකృత වීම සහ ආවර්තනීය ආකර්ෂණයෙන් යුක්ත වීම. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්වීම සමලංකృత වීම සහ
ආවර්තනීය ආකර්ෂණයෙන් යුක්ත වීම දැන් ඔබ දන්නවා ආවර්තනීය ආකර්ෂණය කියන්නේ කුමක්ද කියලා නිරවුල්වම අවබෝධ කරගත්තා. ඒ වගේම ආවර්තනීය ආකර්ෂණයට අහු වෙන්නෙත් නැත්නම් එකතු වෙන්නෙත් නැත්නම් ඉන් අනතුරුව තවත් ක්‍රමවේදයක් උන්වහන්සේලා උපයෝගී කරගන්නවා පරිහරණය කරගන්නවා ඒ තමයි යමා මහ පෙළහර පාන එක. මේ සියල්ල කරන්න පුළුවන් ලෞතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට සම්බුදුවරයෙකුට පමණක් බව අප ධම්මගයා වශයෙන් අනුශාසනා කරනවා ඔබට. එසේනම් දැන් ඔබ නිරවුල්ව අවබෝධ කරගත්තා, නිරවුල්ව දර්ශනය කරගත්තා බුද්ධාශ්චර්ය කියන ස්වභාවය වචනයක් වශයෙන් පමණක් අහලා තිබුණා. නමුත් එහි ඇති ගැඹුර ඔබ අවබෝධ කරන් තිබුණේ නැහැ. දැන් මේ වන විට ඔබ එහි ඇති ගම්භීර වූ අවබෝධය, ගම්භීර වූ වචනයේ පරිසමාප්ත වූ අර්ථය අර්ධයක් දැන් අවබෝධ කරගෙන හමාරයි. හරියටම අර්ථයක්. බුද්ධාශ්චර්යෙහිවත් බුදු අසිරිය ලැබෙන්නේ බුදු කෙනෙකුට පමණක්මයි. ඒ බුදු කෙනෙක් බුද්ධත්වයට පත්වීමත් එක්ක මේ බුදු අසිරිය තමන්ට උරුම වෙනවා. ඒ උරුම වීමත් සමගම බුදු අසිරිය නිර්මාණය වීමට කාරණා දෙකක් සම්පූර්ණ විය යුතුමයි. ඒ කාරණා ද්විත්වය පරප්‍රාප්ත වීමත් සමගමයි බුද්ධ ආශ්චර්ය බුදු අසිරිය නිර්මාණය වෙන්නේ බුදුවරයෙක් වෙනුවෙන්. එහි පළවෙනි කොටස තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකృత වීම සහ ආවර්තනීය ආකර්ෂණයෙන් යුක්ත වීම කියන කාරණාව. ආවර්තනීය ආකර්ෂණය තුල ගලාගෙන යන්නේම බුද්ධ නේත්‍රයක් තුලින්මයි. අඩවන් වූ බුද්ධ නේත්‍රයක් තුලින් ගලාගෙන යන ආකර්ෂණයක්. එය සත්‍ය අවබෝධයේ පිණසමයි, වෙන කිසිම ලෞකික අරමුණක් වෙනුවෙන් නොවේ. ඒ වගේම ආවර්තනීය ආකර්ෂණයට අහු වෙන්නෙත් නැත්නම් යමා මහ පෙළහර පාලා සත්‍යයේ මාර්ගයට ගේනවා කුසලයේ තිය නැත්නම් පමණයි. කුසලයේ පූර්ණ විශේෂයෙන්ම අත්ත කුසලයේ තිය නැත්නම් පමණයි. ඒ වෙනුවෙන් පමණක්මයි මේ දේ සිදු කරන්නේ ලෝතුරා සම්මා සම්බුදුවරු. ඒ වගේම ආවර්තනීය මායාව නොව ආවර්තනීය ආකර්ෂණය ගලාගෙන යන්නේ බුද්ධ නේත්‍රයක් කරහා. ඒ ආවර්තනීය ආකර්ෂණය ලැබීමට හේතුව තමයි බුදුවරයෙකුට සියලුම බුදුජානන් වහන්සේලාට ආවර්තනීය ආකර්ෂණය ලැබෙන්න පූර්වයේ කරපු මහා පාරමිතාව තමයි කරුණාව මහා කරුණාවක් බවට පත් කළා. බුදු වෙන ආත්ම භාවය තුළ බුද්ධත්වය තුළ මහා කරුණාවෙන් යුක්තව වැඩීම. මහා කරුණාව තමයි බුද්ධ නේත්‍රය හරහා ආවර්තනීය ආකර්ෂණය වශයෙන් ගලාගෙන යන්නේ. ඒක නිකම්ම නිකං කරුණාවක් නෙමෙයි, මහා කරුණාව. එසේනම් මෛත්‍රිය, මහා මෛත්‍රිය කොටස් දෙකයි. අපි අනාගතයේ ධම්මගයා පරිශ්‍රයක් තුළ මේ සද්ධර්ම කාරණා මනාව සාකච්ඡා කරනව අප ඔබටත් ආරාධනා කරනවා. එන්න සෑම පුන් පොහෝ දිනකම උදෑසන 7:30ට ධම්මගයාව පරිශ්‍රයක් වෙත සත්‍ය සොයන ඔබ වෙනුවෙන්ම විවෘතයි. ආවොත් ඔබට මේ සියල්ල නිරවුල්ව මනා ලෙස ග්‍රහණය කරගෙන සත්‍යවබෝධ කර ගැනීමේ නිරවුල් මඟ සොයාගන්න පුළුවන් වේවි. ඒ ආරාධනාවත් කරගනිමින් මෛත්‍රිය, මහා මෛත්‍රිය කොටස් දෙකයි. කරුණාව, මහා කරුණාව තවත් කොටස් දෙකයි. ඒ වගේම මෛත්‍රිය, මහා මෛත්‍රිය, කරුණාව, මහා කරුණාව. ආර්ය මෛත්‍රිය, ආර්ය මහා මෛත්‍රිය, ආර්ය කරුණාව, ආර්ය මහා කරුණාව. බොස්තනන් වහන්සේ නමක් සංසාරයේ පුරාවට වර්ධනය කරන්නේ, පූර්ණත්වයට පත් කරගන්නේ ආර්ය මෛත්‍රිය, ආර්ය මහා මෛත්‍රිය, ආර්ය කරුණාව සහ ආර්ය මහා කරුණාව. ආර්ය මහා කරුණාව ලැබෙන්නේ බුද්ධත්වයේ ලබන අවසානාත්ම භාවය තුළ පමණක්මයි. අන්නේ ආර්ය මහා කරුණාවෙන් ගලාගෙන මහා කරුණාවේ මහා ශක්ති කදම්බයයි, ඒ මහා කරුණාවේ මහා කිරණ කලාපයයි බුද්ධ නේත්‍රයක් කරහා ආවර්තනීය ආකර්ෂණය වශයෙන් ගලාගෙන ගිහිල්ලා යම් පුද්ගලයෙක්ගේ යම් සත්වයෙක්ගේ සංසාර විමුක්තියක් වෙනුවෙන් පිහිට වෙන්නේ. අපාද ඊටමත් කෙටියෙන් යුක්තව ඒ කාරණා විවරණය කළා. මතු යම් දවසක සවිස්තරව විවරණය කිරීමේ බලාපොරොත්තුවෙන් යුක්තව. එසේනම් බුද්ධාශ්චර්ය බුදු අසිරිය නිර්මාණය වීමට කාරණා දෙකක් අවශ්‍ය වුණා. එහි පළවෙනි කොටස දැන් ඔබ මනාලේ සවබෝධ කරගත්තා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකృత වීම සහ
ආවර්තනීය ආකර්ෂණයෙන් යුක්ත වීම කියන කාරණාව ආවර්තනීය ආකර්ෂණය ගලාගෙන යන්නේ බුද්ධ නේත්‍රයක් කරහා ඒ තුලින් ගලාගෙන යන්නේ ආර්ය මහා කරුණාවේ මහා ශක්ති කිරණයක් ශක්ති කදම්බයක් එය සත්වයාගේ සාංසාරික විමුක්තියක් අවිද්‍යාවෙන් පහ කළ ලබන නිවනක් වෙනුවෙන් පමණක්මයි ඒ වගේම ආවර්තනීය ආකර්ෂණයට යටත් නොවනැත්තන් වෙනුවෙන් යම් පිරිසක් වෙනුවෙන් යමා මහ පෙළහර පාලා ඒ මගට ගේන්න අවශ්‍ය මූලික වටපිටාව සකස් කරනවා ලෝතුරා බුදුවරු. එසේනම් අප බලමු දෙවන කාරණාව කුමක්ද කියන කාරණාව. බුදු වසිරියෙහිවත් බුද්ධාශ්චර්ය ඇතිවීමට බලපාන දෙවන කාරණාව තමයි චතුරාර්ය සත්‍ය ස්වයංභූත ඥානයෙන් යුක්තව අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කොට චතුරාර්ය සත්‍ය ස්වයංභූත ඥානයෙන් යුක්තව ස්වයංභූත ඥානය කියලා කියන්නේ දේශනා කරන්නේ තමා විසින්ම මහා ආර්ය පරිවර්ෂණයක් කළා සොයා ගන්නා වූ සත්‍යයක් වෙන දෙවියෙක්වත් වෙන ගුරුවරයෙක්වත් කිසිවෙක් විසින් උගන්නපු දෙයක්වත් ඒ දිහා බලලවත් නොව තමා විසින්ම ස්වාධ්‍යනයෙන් යුක්තව ආර්ය පරිවර්ෂණයක් කළා ලබා ගන්නා වූ අවබෝධ කරගන්නා වූ ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ සත්‍ය. එය හිමිවන්නේ ලෝතුරා සම්මා සම්බුදු කෙනෙකුට පමණක්මයි. එතනින් පල්ලෙහා කිසිම කෙනෙකුට ස්වයංභූතෝ ඥානයක් පහළ වෙන්නේ නැහැ. බුද්ධ ස්වයංභූතෝ ඥානයක් පහළ වෙන්නේ ලෝතුරා බුදු කෙනෙකුට පමණක්මයි. එසේනම් චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයංභූතෝ ඥානයෙන් යුක්තව අවබෝධ කොට ප්‍රත්‍යක්ෂ කොට එය දෙවියන් මරුන් බමුන් සහිතු ලෝකයාටද සත්‍ය අවබෝධයේ පිණිස අවබෝධයට සහ ප්‍රත්‍යක්ෂයට හේතු වන පරිදි දේශනා ප්‍රාතිහාරයෙන් යුක්තව දේශනා ප්‍රාතිහාරයෙන් යුක්තව දේශනා කිරීම කියන කොටස තමයි දෙවන කොටස වශයෙන් අප අනුශාසනා කරන්නේ බුදු අසිරිය ජීවමාන වන දෙවන කාරණාව. මෙයත් පවතින ලෝතුරා සම්මා සම්බුදු කෙනෙකුටම පමණයි. එසේනම් බුද්ධාශ්චර්ය බුදු අසිරිය ලැබෙන දෙවන කාරණාව තමයි චතුරාර්ය සත්‍ය ස්වයංභූත ඥානයකින් යුක්තව අවබෝධ කොට ප්‍රත්‍යක්ෂ කර ඒ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයාටද සත්‍ය අවබෝධයේ පිණිස දේශනා ප්‍රාතිහාරයෙන් යුක්තව දේශනා කිරීම කියන කොටස. දේශනා ප්‍රාතිහාරය කියලා කියන්නේ එය බුදු කෙනෙකුටම ඇතිවන මහා දේශනා ප්‍රාතිහාරයක්, බුද්ධ දේශනා ප්‍රාතිහාරය. එය තවත් සමානවෙන් තවත් බුදු කෙනෙකුට පමණක්මයි. මුල මැද අග, අග මැද මුල, මැද අග, මැද මුල වශයෙන් සෑම තැනකම ඉතාමත් ගැළපෙන ආකාරයට නිවන් මඟ වෙනුවෙන්ම පවත්වන දේශනාවක් වේද. ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය මනා ලෙස ගලපමින් සත්වයාගේ කෙලෙස් විසුද්ධිය පිණිසම දේශනා කරමින් ඒ සත්වයා ඒ පුද්ගලයා නිවන වෙතම පමුණුවන යම් දේශනාවක් වේද, ඒ සත්වයාගේ අභ්‍යන්තරයේ කෙලෙස් ශෝධනයකට පත් කරවන යම් දේශනාවක් වේද, සසර ගමන නවත්වන යම් දේශනාවක් වේද, තමන්ද ප්‍රත්‍යක්ෂ කළා වූ උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මය ප්‍රත්‍යක්ෂ ඥානයෙන් යුක්තව දේශනා කරමින් අන්‍යන්ටද ප්‍රත්‍යක්ෂය පිණිස ප්‍රත්‍යක්ෂ කොට සංසාරයෙන් එතරවීම පිණිස කරන යම් මහා අනුශාසනාවක් දේශනාවක් වේද, එය දේශනා ප්‍රාතිහාරයක්මයි. ඒ දේශනා ප්‍රාතිහාරයන් අතර අග්‍ර වූ දේශනා ප්‍රාතිහාරය ලැබෙන්නේ ලෞතුරා බුදු කෙනෙකුට පමණයි. එය වෙන කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ. බුද්ධ දේශනා ප්‍රාතිහාරය, ඒ බුද්ධ දේශනා ප්‍රාතිහාරය දේශනා වල් තුළ ඇති දේශනා ප්‍රාතිහාර තුළ ඇති මහා අග්‍ර වූ යම් ප්‍රාතිහාරයක් වේද, මහා අසම සම වූ දේශනා ප්‍රාතිහාරයක් වේද, ඒ දේශනා ප්‍රාතිහාරය නම් බුද්ධ දේශනා ප්‍රාතිහාරයයි. අන්නේ කොටස තමයි දෙවන කොටස වශයෙන් අප විවරණය කරන්නේ අනුශාසනා කරන්නේ. පළවෙනි කොටස අප අනුශාසනා කළා ඉතාමත් පැහැදිලිව. දෙවන කොටසත් අප දැන් අනුශාසනා කළා ඉතාමත් පැහැදිලිව. දෙවැනි කොටස වශයෙන් අප නැවතත් ඔබගේ සත්‍ය අවබෝධයේ පිණිස මෙසේ විවරණය කරන්නම්. සිහියේ පිහිටුවා ගැනීම පිණිස චතුරාර්ය සත්‍ය මනා ලෙස ස්වයංභූත ඥානයකින් යුක්තව අවබෝධ කර සහ ප්‍රත්‍යක්ෂ කොට
එය දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයාට දවබෝධය සහ ප්‍රත්‍යක්ෂයේ පිණිස දේශනා ප්‍රාතිහාරයෙන් යුක්තව දේශනා කිරීම කොටස බුද්ධ ආශ්චර්ය බුදු අසිරිය නිර්මාණය වීමට බලපාන දෙවන කොටසයි. මෙන්න මේ කොටස් දෙකකින් යුක්ත වීම තුලින් නිර්මාණය වෙනවා බුද්ධ ආශ්චර්යයක් කියන බුදු අසිරිය කියන කාරණාව. එය සෑම බුදු කෙනෙකුටම සමාන වන කාරණාවක්. එය සෑම බුදු කෙනෙක් සන්තකේම පවත්වන්නා වූ කාරණාවක්. මේ ගෞතම බුදුන් වහන්සේට වගේම අතීතයේ පහළුණා වූ සියලු බුදුන් වහන්සේලාටත් අනාගතයේ මෛත්‍රී බුදුන් වහන්සේ ඇතුළු අනාගත වංශයක් තුල පහළවන්නා වූ සියලු බුදුන් වහන්සේලාටත් මෙන්න මේ මහා බුද්ධ ආශ්චර්ය අසම සමයි. සමාන වෙන්නේ තවත් බුදු කෙනෙකුට පමණක්මයි. ඉන් එහාට කිසි කෙනෙක් දෙවියෙකුට, මිනිසෙකුට, බ්‍රහ්මයෙකුට මෙය සමාන වෙන්නේ නැහැ. මේ මහා බුද්ධ ආශ්චර්ය බුදු අසිරිය සමාන වුණොත් සමාන වෙන තවත් ලෝතුරා සම්මා සම්බුදු කෙනෙකුටම පමණක්මයි. එසේනම් බුදු අසිරිය කියලා අපාද අනුශාසනා කළේ, බුද්ධාශ්චර්ය වශයෙන් අප අද අනුශාසනා කළේ මෙන්න මේ උතුම් වූ අනුශාසනාව, මේ උතුම් වූ විවරණය. මේ උතුම් වූ විවරණය තුළ යම්කිසි කෙනෙක් කල්පනා කරාවි, එසේනම් මෛත්‍රී බුද්ධ ශාසනයක් තුළ ඒ බුද්ධාශ්චර්ය වැඩි කියන කාරණාවක් ධර්මයේ සඳහන් වෙනවා කියන කාරණාව. නමුත් අප මෙහිදී ඒට ඉතාමත් කෙටි පිළිතුරක් ලබා දෙන්නම්. මෛත්‍රී බුද්ධ ශාසනයක් තුළ බුදු වසිරිය බුද්ධාශ්චර්ය වැඩි කියන කාරණාවක් සඳහන් කර තිබෙනවා නම් එය පිළිගත නොහැකි කාරණාවක්. බුද්ධාශ්චර්ය වශයෙන් සමාන වෙන්නේ සෑම බුදු කෙනෙකුට ලැබෙන්නා වූ මහා උරුමවන්නා වූ මහා ත්‍යාගවන්නා වූ මහා මේ උතුම් වූ බුදු වසිරිය කියන කොටස් දෙකෙන් සමලංකృత වුණු යම් ස්වභාවයක් වේදේ බුද්ධාශ්චර්යයි. එය සෑම බුදු කෙනෙකුටම සමාන වූ ස්වභාවයක්. ඒ බුද්ධාශ්චර්ය සමගින් තමයි බුද්ධ ශාසනයක් යම් කාලයක් කාල ස්වභාවයක් පවතින්නේ බුද්ධාශ්චර්ය මත. ගෞතම බුද්ධ ශාසනය 5000ක් පවතියයි විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම මෛත්‍රී බුද්ධ ශාසනය මෛත්‍රී බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමගම වර්ෂයක් 180,000ක් පවතී කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඒ වගේම බුද්ධාශ්චර්ය වශයෙන් පවතින මේ ස්වභාවය මතමයි බුද්ධ ශාසනයක් පවතින්නේ, බැබලෙන්නේ, දීප්තිමත් වෙන්නේ. බුදු ශාසනයක් පවත්වා ගැනීමට ප්‍රධාන හේතු වෙන්නේ මෙන්න මේ බුද්ධාශ්චර්ය කියන කාරණාව. එහෙම නැතුව බුදුන් වහන්සේගේ ශාරීරියේ උසවත් මහතවත් ඒ ස්වභාවයවත්, දැන් ගෞතම බුදුන් වහන්සේගේ ස්වභාවය බඹයක් සහිත වූ ශරීරයක්, බුද්ධ ශරීරය. නමුත් මෛත්‍රී බුදුන් වහන්සේගේ ශරීරය 88 රියන් වශයෙන් සඳහන් වෙනවා. ඒ වගේ මේ ඒ කාලානුරූපීවත් එක්ක වෙන යම් ස්වභාවයන් තියෙනවා. එදාට මැණික් වලින් ගෙවල් හදනවා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. නාගස නාබෝධිය බවට පත්වල නාගස රියන් 282ක් බවට පත්වෙන බව ශාසනයේ සඳහන් වෙනවා. නමුත් එය බුදු අසිරිය වශයෙන් පටලව ගන්න නම් එපා. භෞතිකයේ ලැබෙන බුදු අසිරියක් නොව බුද්ධාශ්චර්ය බුදු අසිරිය වශයෙන් සඳහන් වන්නේ සෑම කෙනෙකුටම ලැබෙන, සෑම බුදුවරයෙකුටම ලැබෙන බුදු අසිරිය නම් මෙයයි අප දේශනා කළ පරිදි. එය කාලානුරූපීව යම් කාලවල්වල මිනිසයාගේ ආයුෂ පිරිහීම තුළ සහ ආයුෂ ප්‍රවර්ධනය වීමත් සමග මේ කාලානුරූපීව ඇතිවෙන යම් විශ්වයේ යම් පරිණාමයන් සමග ඇතිවන භෞතික තත්වයක් මත ඇතිවන බුදු අසිරියක් නොව එහෙම පටලවා ගත්තොතින් තනිකර මේක වැරදි අර්ථකථනයක් සපයන්නක් බවට පත්වෙන. එදාට මෛත්‍රී බුද්ධ ශාසනයක් තුල මැණික් ගල් වලට වටිනාකමක් නැහැ. ඒකේ කාලේ තියෙන ස්වභාවයක්. අද මැණික් ගල් වලට වටිනාකමක් තියෙන එක මේ කාලේ පවතින ස්වභාවයක්. එදාට සෑම මිනිසියෙක්ම රියන් 88ක් විතර උස එක සාමාන්‍ය ස්වභාවයක්. මහා ලොකු දෙයක් නෙමෙයි. නමුත් අද අපට ඒක මහා ලොකුවට දැනෙන්නේ අපාද බඹයක් තරම් සහිත වූ මිටි ස්වභාවයක ඉන්න නිසා. ඒක කාලය සහ අවකාශය අතර තියෙන යම් පරිණාමය තුළ ඇතිවන යම් ස්වභාවයක්. එදාට නාගස රියන් 282ක් උසවීම සාමාන්‍ය ස්වභාවයක්. එදාට අනිත් ගසුත් ඒ වගේම උසයි. නමුත් අද අපට ඒක දැනෙන්නේ මේ කාලේ ඒ තරම් උස ශාක ප්‍රජාවක් අපට දකින්න නැති නිසා. යම් කාලයක ඩයිනෝසරයන් මේ පෘථුවිය තුළ වාසය කරා. නමුත් දැන් ඒ සත්වෝ මේ පෘථුවියෙන් විනාශ වෙලා ඉවරයි.
නමුත් අද මිනිස්යෝ ජීවත් වෙනවා මිනිස්යෝත් බඹයක් සහිත උසයි නමුත් මිනිස්යාගේ පරමාවස සඳහන් වෙන්නේ අවුරුදු ලක්ෂයක් එදාට මේ මිනිස්යාගේ ශරීරයත් නැවත වාරයක් පරිණාමයේ උච්චතම අවස්ථාවේ ස්පර්ශය කරනවා රියන් 88ක් පමණ උස ශරීර දේය සම්පත්තීන් ලබනවා එවිට ඒ කාලානුරූපීව බලන විට ඒක සාමාන්‍ය ස්වභාවයක් නමුත් ඒ සාමාන්‍ය ස්වභාවය බුද්ධ ආශ්‍රය නෙමෙයි ඒ බොහෝ තැන්වල බොහෝ දෙනෙක් පටලවල අනුශාසනා කරනවා දේශනා කරනවා විශ්වාස කරනවා භෞතිකයක් මත පදනම් වෙච්ච බුද්ධ ආශ්‍රයයක් ගැන නොව සම්බුද්ධ ශාසනය තුළ මේ සඳහන් වන බුදු ආශ්‍රය ගැන අප අනුශාසනා කරන්නේ එහෙම භෞතිකයක් තුළ කවදාක්වත් මේ බුද්ධ ආශ්‍රයයක් කියන එක උපමා කළා ගලපලා ගෙනාවොත් එතන තියෙන ධර්මයක් නෙමෙයි අසත් ධර්මයක් අධර්මයක් එනිසා අසම සමයි සමාන වුණොත් සමාන වෙන්නේ තවත් ලෞතුරා බුදු කෙනෙකුට පමණක්මයි මේ බුදු වසිරිය සෑම බුදු කෙනෙකුටම සමානයි බඹයක් සහිත ශරීරයක් ඇති බුදුන් වහන්සේටත් රියන් 88ක් පමණ උස බුදුන් වහන්සේටත් සමානයි කායික සමානත්වයක් නොව මේ බුද්ධාශ්චර්ය පවතින භෞතිකය මත ඇතිවන වෙනස්කමක් පහත්කමක් මත නොව බුද්ධාශ්චර්ය කියලා කියන්නේ සෑම බුදු කෙනෙකුටම ලැබෙන මහා විශ්ව දායාදයක් විශ්ව ත්‍යාගයක්. ඒ බුදු වසිරිය බුද්ධාශ්චර්ය පවතින්නේ කාරණා දෙකක් පරප්‍රාප්ත වීමත් සමගම අපේ කාරණා දෙක මනාලෙස ඔබට විවරණය කළා ධම්මගයාව වශයෙන්. පළවෙනි කාරණාව තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකృత වීම සහ ආවර්තනීය ආකර්ෂණයෙන් යුක්ත වීම. ආවර්තනීය ආකර්ෂණය ගලාගෙන යන්නේ බුද්ධ නේත්‍රයක් කරහා ඒ නේත්‍රය තුලින් ගලාගෙන යන්නේ මහා කරුණාවේ මහා ශක්ති ධාරාව ආර්ය මහා කරුණාවේ මහා ශක්ති ධාරාව. ඒ සත්වයාගේ විමුක්තියක් වෙනුවෙන්මයි උපයෝගී කරගන්නේ ලෝතුරා බුදුවරු. ඒ වගේම දෙවන කාරණාව තමයි චතුරාර්ය සත්‍ය සම්බුත ඥානයකින් යුක්තව අවබෝධ කර ප්‍රත්‍යක්ෂ කර ඒ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයාට නවබෝධය සහ ප්‍රත්‍යක්ෂයේ පිණිස දේශනා ප්‍රාතිහාරයෙන් යුක්තව දේශනා කිරීම තමයි දෙවන බුදු වසරියේ කාරණාව. බුදු වසරිය නිර්මාණය වීමට අවශ්‍ය දෙවන කාරණාව. දේශනා ප්‍රාතිහාරයක් කියලා කියන්නේ බුද්ධ දේශනා ප්‍රාතිහාරයක් කියලා කියන්නේ විවරණය වන්නේ විස්තර වන්නේ මුලමැද අග අගමැද මුල මනාලෙස සත්වයාගේ විමුක්ති ශෝධනය පිණිස කෙලෙස් නිවාරණය පිණිස සංසාරයේ භවය නිමා කිරීම පිණිස දේශනා කරන දේශනාවක් මනා දේශනාවක් ශ්‍රී සද්ධර්මයේ රැගත් මනා දේශනාවක් ඒ දේශනාව කිසිම තර්කයකින් බිඳින්න බෑ කිසිම කෙනෙකුට ඒක බොරු කියලා පෙන්වන්න බෑ තර්ක කළා විනාශ කරන්නත් බෑ ඒ තරමට එක ශක්තිමත් ඒ තුල පවතින්නේම පරම සත්‍යමයි අන්නේ අනුශාසනාව යම් තැනක පවත්වයිද ධම්මචක්ක පවත්වන පැවැත්වීමත් සමගම ඒ අනුශාසනා ප්‍රාතිහාර්ය මත මේ විශ්වයේ තුල ධර්මචක්‍රයක් පවත්වනවා ඒ ධර්මචක්‍රය මත බොහෝ සත්වයෝ සංසාරයෙන් එතර වෙනවා කෙලෙස් චක්‍රයට එරෙහිව ධර්මචක්‍රයේ පැවැත්වීම මෙන්න මේ කියන්නා වූ කාරණා ද්විත්වයේ පරිපූර්ණත්වයට පත්වීමත් සමගම බුද්ධ ආශ්‍රයෙහිවත් බුදු ආශ්‍රය කියන මහා උත්තරීතර වූ අවස්ථාවයි මහා භාග්‍යවන්ත වූ ස්වභාවය සෑම බුදු කෙනෙකුටම උරුම වන කාරණාවක්. එහෙම නැතුව භෞතික සීමා මත මැණික්ගල් වලින් හදනවා කියලා එහෙම කාරණාවක් ගැන ඔබ විශ්වාස කරන්න එපා. ඒක අධර්මයේ මිත්‍යාව. එසේනම් යම් කිසි කෙනෙකුට මේ බුදු ආශ්‍රය දකින්න අවශ්‍යයි නම් මේ ආත්ම භාවය තුල නොව මතු යම් ආත්ම භාවයක් තුල දැන් මේ ආත්ම භාවයක් තුල බුදු වසිරිය මේ ආකාරයෙන් දකින්න කාටවත් බෑ. බුදු පිළිමයක් දර්ශනය කරා ගත්තා කියලා බුදු වසිරියක් දකින්න කාටවත් බෑ. එතන වැඩ ඉන්නේ කලාකරුවා දැක්ක බුදුන් වහන්සේගේ රූපයක් පමණයි. ඒ වගේම යම් කිසි කෙනෙකුට බුදු වසිරිය දැකීමට අවශ්‍ය නම් බුදු වසිරියක් දැක ඒ ශ්‍රී සදහම් දේශනාව අනුව ශ්‍රවණය කොට නිවීමට අවශ්‍ය නම් එහෙම පාරමී ධර්මයක් පුරනවා නම් පාරමිතාවක් එකතු කරනවා නම් කැමැත්තක් තියෙනවා නම් ඔබ කුමක්ද කළ යුත්තේ මේ භවයේ මේ මොහොතේ පටන් ඔබ මොකක්ද කළ යුත්තේ වෙනුවෙන් කුමකින්ද ඔබ ආරම්භය පටන් ගන්න ඕන මේ මොහොත මේ ශ්‍රවණය කරන මොහොතේ පටන් යම් කිසි කෙනෙකුට බුදු වසිරිය දැක නිවන් දැකීමට අවශ්‍යයි නම් ඒ සෑම කෙනෙක්ම එන මේ කාරණා තුනක් සිදු කළ යුතුයි. කුමක්ද ඒ කාරණා තුන? දැනට
දැනට මේ මොහොතේ ඉන්න මේක ශ්‍රවණය වන හැමෝම මේ කාරණා තුන පරිපූර්ණත්වයටපත් කිරීම වෙනුවෙන් ආරම්භයක් ඇති කරගත යුතුයි. කුමක්ද ඒ කාරණා තුන? නිර්වල්ල ශ්‍රී සද්ධර්මය ඇති තැනක් සහ උතුමෙක් සොයා ගැනීම, ඒ නිර්වල්ල ශ්‍රී සද්ධර්මය ඇති උතුමන් වහන්සේ සහ තැන සමග ආධ්‍යාත්මික විමුක්ති බැඳීමක් නිර්මාණය කර ගැනීම, ආධ්‍යාත්මික විමුක්ති බැඳීමක් නිර්මාණය කර ගැනීම සහ ඒ උතුම් වූ ශ්‍රී සත්‍ය වෙනුවෙන් ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ නිර්මල ශ්‍රී සත්‍ය වෙනුවෙන් අචල විශ්වාසයක් ඇති කර ගැනීම. එයට අප තවත් අනුශාසනා කරනවා ආර්ය විශ්වාසය, අචල විශ්වාසය. ඒ කාටවත් කඩන්න බෑ. කිසිම කෙනෙකුට කඩන්න බැරි, මාරයාටවත් විනාශ කරන්න බැරි විශ්වාසයක් යම් සිතක ඇති වෙනවා නම් ඒ අචල විශ්වාසයක්, ආර්ය විශ්වාසයක්. අන්නේ විශ්වාසය ඇතිවීමත් සමගමයි සංසාරේ භවෙන් භවයට ඒ විශ්වාසය මතම තමන්ට ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහිලා පාරමී ධර්මයන් පූර්ණත්වයට පත් කරගෙන පත් කරගෙන අවසානයේ පෙරම්දම් පිරෙන අවසාන භවයක් තුළ බුදු කෙනෙක් මුණ ගැසිලා ඒ මහා ගම්භීර වූ බුද්ධ ශාසනයක් තමන්ගේ නේත්‍රයෙන් දැකලා, දැකීම අතර මහා අග්‍රඵලයක් දැකලා, බුදු වසිරියක් දැක, බුද්ධ ආශ්චර්යයක් දැක, ඒ තුළම සදහටම නිවී යාවි නිවනින්. නිවී යාවි නිවනින්. ඒ හරියට උතුම් වූ යශෝදරා මහරහත් මෙහෙණියසේ, උතුම් වූ මහා ප්‍රජාපති මහරහත් මෙහෙණියසේ, මහා ආනුභාව සම්පන්න මහා මුගලන් මහරහතන් වහන්සේසේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ සියාදී කොට ඇති සියල්ලෝමසේ, සියලු උත්තමයන් වහන්සේලාමසේ ඔබත් නිවී යාවි. මා කලින් අනුශාසනා කළේ කාරණා තුන සම්පූර්ණ කළෝතින්. කුමක්ද ඒ කාරණා තුන? උතුම් වූ ශ්‍රී සද්ධර්මය පවතින්නාව, නිර්වල වූ ශ්‍රී සද්ධර්මය පවතින්නාව තැනක් සොයා ගැනීම, ඒ සොයා ගැනීමත් සමගම නිර්වල වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කොට ස්වයං ප්‍රත්‍යක්ෂයෙන් දේශනා කරන උත්තමයා සමග, උතුමන් වහන්සේ සමග ආධ්‍යාත්මික විමුක්ති බැඳීමක් හට ගැනීම. ඒ ආධ්‍යාත්මික විමුක්ති බැඳීමක් කියලා කියන්නේ භෞතික දේවල් එක්ක තියෙන බැඳීමක් නෙමෙයි, තියෙන විමුක්ති, තමන්ගේ විමුක්තිය වෙනුවෙන් බැඳුණු බැඳීමක්. ඒ වෙනුවෙන් සියල්ල අතහරින්න පුළුවන්, ඒ වෙනුවෙන් සියලු කැපකිරීම කරන්න පුළුවන්. ඒ පුද්ග ඒ උතුමන් වහන්සේට සහ ඒ උත්තරීතර ස්ථානයට ශ්‍රී සද්ධර්මයේ වෙනුවෙන් සියල්ල කරන්න පුළුවන්, සියල්ල අතහැරලා දාන්න පුළුවන්. කුමක් වෙනුවෙන්ද? ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන්. ඒ උතුමන් වහන්සේ යම් ආරාධනාවක් කරවතින් මේ දවසට එන්න කියලා, අනේ අපිට එන්න බෑ, ඔකට අපිට වෙන වැඩ තියෙනවා, අරහෙ යන්න තියෙනවා, අපිට මේ වැඩේ තියෙනවා, වෙන දවසක එන්නම් කියනවනම් ඒ හරියට ඒ ශ්‍රී සද්ධර්මයේ මනාව නොදුටු අවාසනාවන්තයන්, ශ්‍රී සද්ධර්මයේ වටිනාකමක් නොදැක්ක අඳ බාලයන් වශයෙන් අප අනුශාසනා කරනවා. අර මැණිකක් ඇස් නැති අන්ධ මිනිස්සෙකුට දුන්නාම ඒකේ වටිනාකමක් අන්ධ මිනිස්සයාට නොදැනෙන්නාසේ ශ්‍රී සද්ධර්මයේ ළඟ පහතක තිබුණත් ඒකට එන්න අවස්ථාවක් පූර්ව කුසලයක් ශක්තිමත් වෙලා නැහැ. මෝහය, අවිද්‍යාව බර වැඩි. ඒ නිසා ආධ්‍යාත්මික විමුක්ති බැඳීමක් තිබුණාම මොන වැඩේ තිබුණත් තමන්ගේ විමුක්ති වැඩේ වෙනුවෙන් ඒ උතුමන් වහන්සේගේ දේශනාවක් වෙනුවෙන්, ශ්‍රී සදහම් දේශනාවක් වෙනුවෙන්, නිවන් මඟ වෙනුවෙන්ම පවත්වන ඒ උතුම් වූ අනුශාසනාවක් වෙනුවෙන් සියල්ල කැප කරලා ඒ ස්ථානයට ස්ථානගත වෙනවා. කිලෝමීටර් ගානක් ගව් ගානක් දුරින්දන් හරි පේවිලා රෑ තුන් යමේ ඉඳගෙන හරි ඇවිල්ලා හරියට මේ අවස්ථාවේ මොහොතේ අසුන් ගන්නවා ඒ උතුම් වූ විමුක්ති දේශනාව දර්ශනය කර ගැනීමේ මහා පාරිශුද්ධ චේතනාවෙන් යුක්තව. ඒ උත්තමයෝ කවදාක්වත් අපට අනේ අර වැඩේ තිබුණා, මේ වැඩේ තිබුණා කියලා කවදාක්වත් ඒ වගේ මහා භාග්‍යවන්ත අවස්ථාවල් නැවතත් නොලැබෙන එවැනි මහා දුර්ලභ අවස්ථාවල් මගහැරගන්නේ නැහැ. ඒ දෙවෙනි කාරණාව. දෙවෙනි කාරණාව අත්‍යවශ්‍යයි. නිර්වල ශ්‍රී සද්ධර්මයේ තියෙන තැනක් සොයාගත්තත් පළක් නැහැ.
ඒ ස්ථානයත් සමග ඒ උත්තමයෝත් සමග අධ්‍යාත්මික විමුක්ති බැඳීමක් ඇති කරගත්තේ නැත්තම්. ඒ ආධ්‍යාත්මික විමුක්ති බැඳීමත් සමගම ඉබේටම තවත් තුන්වන කොටස පරිපූර්ණත්වයට පත්වෙනවා. තුන්වන කොටස තමයි කුමක්ද? ඒ ශ්‍රී සත්‍ය වෙනුවෙන් නිවන් මඟ වෙනුවෙන් අනුශාසනා කරන, විවරණය කරන, ස්වයං ප්‍රත්‍යක්ෂයෙන් දේශනා කරන නිරවුල් වූ ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ ශ්‍රී සදහම් සත්‍ය වෙනුවෙන් අචල විශ්වාසයක් ඇති කරගත්තා. කවුරු මොනවා කිව්වත් නෑ, ඔහේ යන්න එපා, ඔය මොන කතාවල් දුවබුරු කතාවල් ඔහේ යන්න එපා, ඕක ධර්ම විකෘතියක්. ඒ මොනවා කිව්වත් තමන්ගේ ප්‍රඥාව තමන්ටම කියනවා මා අචල වූ විශ්වාසයට පත් වුණා, එය බිඳින්න කාටවත් බැහැ. මේ එක එක ස්වරූපයෙන් එන්නේ මායයා මා යන ගමන නවත්තන්න, නැවත වාරයක් මා අන්ධකාරයට ඇදගෙන යන්න. එනිසා ආධ්‍යාත්මික විමුක්ති බන්ධනයකට පත් වුණා, විමුක්ති බැඳීමකට පත් වුණා. මේ සමගම ඇතිවන ශ්‍රී සත්‍ය පිළිබඳව ඇතිවන ඒ මහා අචල විශ්වාසයත් සමගම සෑම මොහොතකම තමන් ශ්‍රවණය කරන්නා වූ නිරවුල් වූ ශ්‍රී සද්ධර්මය මනාව ධාරණය කරගෙන මනාව ඒ තුළ හැසිරෙන්න පටන් ගන්නවා. එහේ හැසිරීමත් සමගම මොහොතින් මොහොත මහා කුසල් වර්ධනය කරගෙන නූපන් කුසල් උපදවාගෙන, උපන් කුසල් යටපත් කරගෙන සංසාර ගමන තුළ තමන් පාරමී පුරමින් යනවා. එසේ පිරී අවසන් වූ තැන පාරමිතාවත් සමගම ලෝතුරා බුදුවරයෙක් මුණ ගැසෙනවා. ඒ ලෝතුරා බුදුජානන් වහන්සේගේ අප ප්‍රථමයෙන් අනුශාසනා කළ බුද්ධාශ්චර්ය බුදු අසිරිය තම නේත්‍රයෙන් සිය සින්දක දෝ දැහැත් දෑත අංජලි කරණීය කළා. නළලේ තබා වන්දනා කළා. ඒ උතුම් වූ ශ්‍රී සදහම් දේශනාවත් ශ්‍රවණය කළ, ධාරණය කළ සංසාරේ ඒ බුදු අසිරියත් සමගම නිවී යනවා. එය කෙතරක් නම් මහා පුණ්‍යවන්ත ස්වභාවයක්ද! ඒ කෙතෙක් නම් මහා සුරම්ම වූ භාග්‍යවන්ත භවයක සසර ගමනක පරම සුරම්ම වූ නිවීයාමක්ද! පරම සුරම්ම වූ නිවීයාමක්ද! තමන්ගේ නේත්‍රයෙන් ඒ මහා ශ්‍රීමත් බුදු අසිරිය දැක ඒ බුදු අසිරිය තුළ ශ්‍රී සද්ධර්මය තමන්ද ප්‍රත්‍යක්ෂ කොට පරම සුරම්ම ලෙස නිවීයාම. ඔබටත් අන්න ඒ ස්වභාවයෙන් යුක්තව නිවී යන්න පුළුවන් නම් ඔබ කළ යුත්තේ මා කලින් අනුශාසනා කළ කාරණා තුන අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් වර්ධනය කරගෙන භවයෙන් භවයේ රැගෙන ගොස් අවසානියතෙක් ඒ පාරමිතාව පූර්ණත්වයට පත් කර ගැනීම පමණයි. එයමයි පාරමිතාව බවට පත් කරගත යුත්තේ. එසේනම් අදත් අප ඔබට අනුශාසනා කළා ඔබගේම දහම් මැස ඒකාලෝක කිරීම වෙනුවෙන්, ඔබට නිරවුල් වූ දිශාව දිශාගත කිරීම වෙනුවෙන්ම අන්ධකාරයේ ඉන්න ඔබට ආලෝකය දර්ශනය කළාසේ අප ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී සත්‍ය දේශනාව මෙසේ ධම්මගයා පුදබිමක් තුල දුරුතුපුන් පොහෝ දිනේදී අනුශාසනා කළා, විවරණය කළා මුළු මහත් විශ්වයටම. එසේනම් අදා පනුශාසනා කළේ ඔබට, විවරණය කළේ සමස්තයට බුදු අසිරිය පිළිබඳවයි. බුද්ධාශ්චර්ය සාරාංශයක් වශයෙන් අප අනුශාසනා කළොතින් බුදු අසිරිය ලැබෙන්නේ ලෝතුරා බුදු කෙනෙකුට පමණක්මයි. ඒ රහතෙකුටවත්, මහරහතෙකුටවත්, පසේ බුදුවරයෙකුටවත් ලැබෙන්නේ නැති කාරණාවක්. ඒ වගේම බුදු අසිරිය සෑම බුදු කෙනෙකුටම ලැබෙන මහා උත්තරීතර වූ අවස්ථාවක්, ප්‍රසාදයක්, විශ්ව ප්‍රසාදයක්. ඒ සියලුම බුදු අසිරිය බුද්ධාශ්චර්ය සමානයි, අසමාන වෙන්නේ නැහැ. බුදුවරයෙක්ගෙන් බුදුවරයෙකුට කවදාක්වත් අසමාන වෙන්නේ නැහැ. විවිධ කල්පවල විවිධ ශාසන ඇති වුණත් මේ බුද්ධාශ්චර්ය කියන එක සමානයි. භෞතික ලෝකයේ කෙතෙක් වෙනස්කම් ඇති වුණත් යම් කල්පවල බුද්ධාශ්චර්ය කෙනෙක් කවදාක්වත් වෙනස් වෙන්නේ නැහැ. එනිසා කුමක්ද මේ බුද්ධාශ්චර්ය බුදු කෙනෙකුටම ලැබෙන? ඒ බුද්ධාශ්චර්ය බුදු අසිරිය ජීවමාන වෙන්නේ කාරණා දෙකක් පරිපූර්ණත්වයටපත් වුණාම. ඉන් පළවෙනි කාරණාව කුමක්ද? එනම්
තිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකృత වීම සහ ආවර්තනීය ආකර්ෂණයෙන් යුක්ත වීම කියන උතුම් වූ මහා කාරණාව දෙවන කාරණාව තමයි චතුරාර්ය සත්‍ය ස්වයං භූත වූ ඥානයකින් යුක්තව අවබෝධ කොට ප්‍රත්‍යක්ෂ කර එය දෙවියන් මරුන් බමුන් සහිත වූ ලෝකයාට දවබෝධයේ සහ ප්‍රත්‍යක්ෂයේ පිණිස දේශනා ප්‍රාතිහාරයෙන් යුක්තව අනුශාසනා කළ හැකි දේශනා කළ හැකි පැවැත්විය හැකි ස්වභාවය මේ ස්වභාව දිත්වය පරිපූර්ණත්වයට පත්වීමත් එක්කම ජීවමාන වෙනවා බුදු කෙනෙක් සන්තක ඒ මහා ශ්‍රීමත් බුද්ධ ආශ්‍රය හෙවත් බුදු වසිරිය එසේනම් ඔබටත් මේ බුදු වසිරිය සියසින් දැක ගැනීමට අවශ්‍ය නම් කාරණා තුනක් සිදු කළ යුතුයි ඉන් පළවෙනි කාරණාව තමයි නිර්වෝල්ලු ශ්‍රී සද්ධර්මය ඇති තැනක් සොයා ගැනීම ඇති ස්ථානයක් සොයා ගැනීම දෙවන කාරණාව තමයි ඒ ස්ථානය සමග ඒ නිර්වෝල්ලු ශ්‍රී සද්ධර්මයේ දේශනාව සමග ආධ්‍යාත්මික විමුක්ති බැඳීමක් හදා ගැනීම තුන්වෙනි කාරණාව තමයි අචල විශ්වාසයකට පත්වීම ඒ දේශනා කරන ශ්‍රී සත්‍ය පිළිබඳව මෙන්න මේ කාරණා ත්‍රිත්වය පරිපූර්ණත්වයට පත්කරන යම් භවයක් තුළ මතු යම් ආත්ම භවයක් තුළ ඒකාන්ත වශයෙන් ඒ උතුමාට බුදුවරයෙක් මුණ ගැසෙනවා ජීවමාන වෙනවා සියසින් දර්ශනය වෙනවා ඒ දර්ශනය වීමත් සමගම බුදු වසිරිය තමන්ට දැකීමට අවස්ථාවක් ලැබෙනවා ඒ මහා ශ්‍රීමත් බුද්ධ ආශ්චර්යයක් දැකලා බුදු වසිරියක් දැකලා තමනුත් ඒ දේශනාව අභියස සුරම්ම්‍ය වූ ආකාරයට නිවී යාවි සංසාරයෙන් නැවත නූපදින ලෙස එසේනම් ඔබටත් ඒ උතුම් වූ මහා ආධ්‍යාත්මික බුදු වසිරිය දැක සියසින් දැක ඒ බුදු වසිරියේ සුවය විඳිමින් ශ්‍රී සදහම් ප්‍රත්‍යක්ෂ කොට සුරම්ම්‍ය වූ නිවී යාමක් තුල භව ගමන සදහටම නිමා කරන්න දුරුතු පුන් පොහෝ දින මේ උත්තරීතර වූ මහා ධම්ම ගයා විවරණය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා සැමට තෙරුවන් සරණයි.